අයිබුවන් අදසෙත මේ සූදන වෙන්නේ ත්‍රිමාන වැඩසටහන ආරම්භ කරන්නට. අද ත්‍රිමාන වැඩසටහන ඔස්සේ අපි අපේ මැදිරියට ආරාධනා කෙරුවා අපේ මේ සාකච්ඡාවට අමාත්‍ය රිෂාඩ් බදුරුදීන් මහතාට අයිබුවන් කියලා පිළිගන්න වැඩසටහනට. විශේෂයෙන් එතුමා අපි මේ මැදිරියට ගෙන්වන්නට ආරාධනා කරන්නට කටයුතු කෙරුවේ මේ දවසල මන්නාරම සිද්ධ වෙන විශේෂ උද්ඝෝෂණයක් හා සම්බන්ධව කතා බහ කරන්නට. මහේස්ත්‍රාත් මන්නාරම මහේස්ත්‍රාත්වරයාට දුරකථනයෙන් තර්ජනය කළයි කියලා විවිධ මාධ්‍යවල වාර්තා පළ වුණා අමාත්‍යවරයා විසින්. ඉතින් මේ කාරණාව මුල් කරගෙන නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරුන් විරෝධතා ව්‍යාපාරයන් වලට එකතු වෙලා ඉන්නවා. මේ අමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ඉතින් මේ කාරණාව අමාත්‍යවරයාගේ පැත්තෙන් පැහැදිලි කරගන්නටයි අද දවසේ අපි ඔහුට ආරාධනය කිරුවේ මේ මැදිරියට ත්‍රිමාන වැඩසටහනට. මට මුලින්ම කියන්න, ඔබට චෝදනාවක් තියෙනවා මහේස්ත්‍රාත්වරුන්ට දුරකථනයෙන් තර්ජනය කරලා තියෙනවායි කියලා. මේ චෝදනාව ගැන මොකක්ද කියන්නේ? මගේ ජීවිතේට මම මේ මහේස්ත්‍රාත්තුමාව දැකලත් නැහැ, හම්බෙලත් නැහැ, කතා කරලත් නැහැ. එතුමාව තර්ජනය කරන එක වැරදි කියලා මම දන්නවා. එහෙම මම කවදාවත් කාටත් කරලත් නැහැ, ඒ දවස කෙරුවත් නැහැ. මට කරපු වැරදි චෝදනාවක් මේක. එතටම මම කනකාටු වෙනවා. මේ වගේ චෝදනාවක් ආපු වෙලාවදී නීතිවරුන්ගේ සංගම මේ සම්බන්ධව මගෙන් අහන්න නැතුව මට විරුද්ධව හැමතැනම විරෝධත්වයක් මට විරුද්ධව පැල කළා. මම ඒ ප්‍රදේශීය මන්ත්‍රීවරයා වශයෙන් මගේ ප්‍රදේශයේ ජනතාව තමුන්ට අසාධාරණයක් වුණා කියලා උසාවියෙන් මීට 200කට පිට දුරෙන් ඒගොල්ලෝ තමුන්ට සාධාරණයක් ඇති වෙන්න ඕන කියලා ඉල්ලීම කරමින් 9 මාරින්දලා 11 මාර වෙනකන් පැය දෙකක් විතර සාමකාමිකව තමුන්ගේ විරෝධත්වය පෙන්වගෙන හිටියා. ඒ වෙලාවදී මට ජනතාව කිව්වා අපේ මැජිස්ත්‍රේතුමා, ගරු මැජිස්ත්‍රේතුමා එළියට ඇවිල්ලා තමුන්ගේ නිල ඇඳුම්ත් එක්ක මේ ජනතාව ෂූට් කරලා හරි එළවන්න කියලා උපදේශකක් දීලා තියෙනවා. ඒකෙන් පසුවයි කලබලයක් ඇති වෙලා තියෙන්නේ. ඒ ජනතාව උසාවියට මොනවාරි හානියක් කරන්න ඕන නම් පෑ දෙකක් වෙලා කාලයේදී ඒගොල්ලට කරන්න තිබුණා. ඒගොල්ලෝගේ නායකවරු, ඒගොල්ලෝගේ දීවර සමිතිය, වගේම පල්ලි සමිතිය, ජමේතු උලමා මන්නාරම සමිතිය සිරුදාන්තකම සාකච්ඡා කරා. එයි මේ වගේ වුණේ කියලා. ඒ වෙලාවේදී යාලා කිව්වා අපේ කිසිම ඕමනාවක් තිබුණේ නැහැ, උසාවියට අපි ගරු කරන මිනිස්සු, අපි උසාවියට හානියක් කරන්නයි මාගේ නෙමෙයි. අපි අවුරුදු 20ක් දුක් වෙච්ච ජනතාව එල්ටීටී අපේ ප්‍රදේශයෙන් බලෙන් එළවලා අපි අවුරුදු 20න් පසුව දැන් ඇවිල්ලා ඉන්නකොට තමුන්ට දීවර කටයුතු කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒක නිසා අපි සියලුම නිලධාරීවරු හම්බුණා. අපිට සාධාරණයක් උන්න නැහැ. ඒක නිසා සාධාරණයක් වෙන්න ඕන කියලා ඉල්ලීම මතෙන් අපි හිටියා. ඒ වෙලාවදී මේ වගේ සිද්ධියක් වුණා. අපේ සාමකාමිකව අපි කරපු විරෝධත්වය කුලප්පු කරලා ඒකෙන් පසුවයි මේ වගේ පොඩි පොඩි ආරවුලක් අතන උනේ කියලා. දැන් ඔබතුමාට කවුරු හරි කිව්වද මහේස්ත්‍රාත් තුමා ඇවිල්ලා මෙහෙම කළා කියලා? නැත්නම් ඔප්පු කරන්න පුළුවන් දේවල් සාධක තියෙනවද? නැහැ, ඇත්තටම ඒ ජනතා මම ඒ වෙලාවදී කොළඹ හිටියේ. අපේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමිනේෂන් අසංකරණ වැඩපිළිවෙලක් උනේ. මම සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂ නායකයා හිටියට මගේ පක්ෂයේ තරඟ කරන අම්පාර හා ත්‍රිකරාමලය මඩකලපු දිස්ත්‍රික්වල ඒ නිසා ඒ අපේ කැන්ඩිඩේට්ස්ලා ඇවිල්ලා අසංගරණ්ඩ ආපු වෙලාවදී මම එයාලත් එක්ක හිටියේ. ඒ වෙලාවදී මම එළිය එනකොට මගේ වාහනය හිටිය මගේ සහෝදරයත් ඒ වගේම කට්ටිය මට කිව්වා මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. දුරකථන කෝල්ස් ගොඩාක් පල්ලිය, ජම්මියතු උලමා මන්නාරම අපේ මෞලවීතුමාලගේ සංගම නියෝජිත පිරිස ඒ වගේ කෝල්ස් ආපුවම මම ආපු වෙලාවදී පොලිසියට කතා කරා. පොලිසියෙන් කතා කරපු වෙලාවදී පොලිසිය කිව්වා මම ඒ ප්‍රදේශයේ බාර ඉන්න එස්පී මහත්තයාට මම කතා කරන්න කිව්වා. තුන් පාරක් අපේ මැජිස්ත්‍රේතුමා ගෙන්නලා කිව්වලෝ එළවන්න කියලා. ඒකට ඕන නම් ආවුද මේ ෂූටින් මම ඔඩර් එකක් දෙන්නම්, ඒක හරි ෂූට් කරලා හරි ඒකට එළවන්න කියලා. ඒකෙන් පස්සුව මම එදා රෑ ටීවී එකෙන් දැක්කා, න්ියස් වලින් නාවික මේ න්ියස් වලින් දැක්කා එතුමා නිල ඇඳුම් තෙක්ක ඇවිල්ලා මේ මත පෙන්නගෙන එනවා.
ඒවගේම මමත් ඕන්න ඔබතුමාට පෙන්න්නට පුළුව අමංගවත කොටතියෙන මේ මිනිසු සාමකාමිකව පෑ දෙකකට වැඩි කාලයක් තමුන්ගේ විරෝධත්වය පෙන්නගෙන හිටිය. ඒ වෙලාවදි තමයි එතුමා එලියට ආවට පසුව තමයි මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ. ඔබතුමාට මේක බලන්න පුළුවන්. දිසාපත්තුමල්ලා සාකච්ඡා කරනවා ප්‍රාදේශීය ලේකම්තුමින්වා දිසාපත්තුමල්ලා කතා කරනකට ඉන්න වෙලාවදි බලන්න නිල ඇඳුම් තෙක්ක එතුමා මැජිස්ට්‍රේට්තුමා එළිය ඇවිල්ලා ඒකෙන් පසුව කලබලයක් ඇති වෙලා තියෙන්නේ. ඒක මම කියන්නේ සාධාරණ පරීක්ෂණයක් ඉටු කරන්න. ඒකෙන් පසුව අවුල් වෙලා තියෙන්නේ. බලන්න මිනිස්සු සාමාන්‍යයෙන් අනිත්පත්තත් බලන්න ගහලා එලවන එලවන එක බලන්න. ඒවගේ දැන් මම බැලුවා ඊයේත් මේ අලුත් කඩේ උසාවියේදී නීතිංච මාතුරු තමුන්ගේ ඩෙමොන්ස්ට්‍රේෂන් කරා. ඒ වගේ මේ අහිංසක ඉගෙන ගන්න නැති ජනතාවට අයිතියක් නැද්ද තමුන්ගේ විරෝධත්වයේ සාමකාමිකව කරන්න? නිල ඇඳුම් තෙක ඇවිල්ලා එළිය දෙන්න පුළුවන්. ඔබතුමා එදා දවසේ ඔය සිද්ධිය වෙච්ච දවසේ මන්නාරමට ගියේ නැද්ද? මං ගියා. ඒ සිද්ධිය ඔක්කොම ඉවරණයෙන් පස්සෝ තමයි මට යන්න පුළුවන් වුණේ. මම ස්තුතිවන්ත වුණ බැසිල් රාජපක්ෂ මහත්මයාත් ඒ වගේම ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමාටත් මම කතා කළා. විශේෂ හෙලිකොප්ටර් එකක් මම ඉල්ලුවා මේ වගේ සිද්ධියක් වෙලා තියෙනවා මට අපේ ප්‍රදේශයක් මම මේ ප්‍රදේශයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයා හැටියට. ඒ වෙලාවදී මමත් මගේ අනිත් අපේ ප්‍රදේශීය මන්ත්‍රී උනේෂ් ෆාරුක් මන්ත්‍රීතුමාත් තව අපේ මගේ නිලධාරිවරු කණ්ඩායමත් අපි ගියා. දැන් අපිට විවිධ තැන්වලින් තමයි මේ කාරණාව ගැන වාර්තා වෙන විවිධ මාධ්‍යවලින් මෙන්න මෙහෙම වාර්තාවක් එක් වෙබ් අඩවියක සඳහන් වෙලා තියෙනවා. පෙරේදා මේ කර්මාන්ත ඇමති රිෂාල් බදුරුද්දීන් තම ගෝල බාලෙන් පිරිසක් යවා මන්නාරමේ තුටුපොලක ධීවරයන්ට පහර දී තිබින. මේ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට තොරතුරු වාර්තා කළ විට මන්නාරම මහේස්ත්‍රාත් ඩී.ජේ. ජූඩ්සන් මහතා පොලිසියට නියෝග දී ඇත්තේ තරාතිරම නොබලා වහාම වැරදිකරුවන් සොයා බලා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඉන්පසු ඊයේ සවස ඇමැති රිෂාද් බදියුර්දීන් මහේස්ත්‍රාත් ජූඩ්සන් මහතාට දුරකථන ඇමතුමක් දී තිබේ. මෙම සිදුවීමට සම්බන්ධව ඇත්තේ තමාගේ මිනිසුන් බවත් ඒ අයට විරුද්ධව කිසිවක් නොකරන ලෙසට පවසමින් මහේස්ත්‍රාත්වරයාට බලපෑම් කර ඇත. මං හිතන මේ කාරණාට ඔබ දැන් උත්තර දුන්නා. එහෙම කතා කළේ නැහැ කියලා කිව්වා. ඊට පිළිතුරු දුන් මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ තියෙන අඩුවක් සම්බන්ධයෙන් ඇමතිවරයෙක් ලෙස මෙසේ තමාව ඇමතීම පවා නීති විරෝධී බවත් තමාට යුක්තිය පසිඳලන්නට උගන්වන්නට නොවන ලෙසත් පවසා තිබේ. ඉන් කිපී ඇති ඇමැති බදියුර්දීන් එහෙනම් බලාගමු මම මන්නාරම ගිනි තියෙනවා කියමින් මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කර මේ එක්තරා වෙබ් අඩවියක මෙහෙම තියෙන්නේ. දැන් ඔබ කවදාවත් ඔය මහේස්ත්‍රාත්වරයා සමග ජූඩ්සන් මහතා සමග කතා බහ කළා නැද්ද? කවදාවත් මම කතා කරලා නැහැ. හම්බෙලත් නැහැ. එයාගේ මූණ දන්නෙත් නැහැ මට. මම ටීවී එකේ එතුමා එළිය නිල ඇඳුම් තෙක්ක එළිය එනකොට ටීවී විතරයි මම දැක්කේ එතුමාගේ ෆේස් එක. දුරකථන ඇමතුමක්වත් දීලා තියෙන්නේ නැහැ. මම දීලා නැහැ. කවදාවත් මම කතා කරලා නැහැ. ඊගාව කාරණා තමයි මේක සඳහන් කරලා තියෙනවා ඔබතුමාගේ සහාය දෙන කණ්ඩායමක් ගිහිල්ලා ගහලා තියෙනවා කියලා දීවරයන් කණ්ඩායමකට තුටුපලක. මොකද්ද මේ තුටුපලක ආරවුල? මොකද්ද මේ නඩුව? මොකද්ද මේ ප්‍රශ්නේ? මේක ඇවිලෙන්න තීන්දුවට විරුද්ධ වෙන්නේ ඇයි? මොකද්ද මේ? ඒක මට පුළුවන් කියන්න පුළුවන්. එල්.ටී.ටී. මූදුකොට්ටි නායක අමුදන් කියලා මන්නාරම දිස්ත්‍රික්කයේ හිටිය නිලධාරිවරයා ඒ දවස්වල මේක මම පෙන්වන්නේ එක ඔබතුමාට පෙන්වන්න පුළුවන්. මේකෙන් තියන්නේ 1990 වර්ෂයේදී එල්.ටී.ටී. මුස්ලිම් ජනතාව සිංහල ජනතාව ඒ ප්‍රදේශයෙන් සියලු දෙනාම පෑ දෙකක් අතුල එළවුවා. මේ ජනතාව අවුරුදු 20 කාලයක් අනාථ වෙලා කඳවුර වල දුක් වෙලා ජීවත් වුණා. ඒ ජනතාව ටික දෙනෙක් අර UMB ශාම කාලයේදී මන්නාරමට පදිංචියට ගියා. ඒ වගේ පදිංචියට ගිය පිරිසක් උප්පුකුලම කියලා මුස්ලිම් ගම්මානයේ පදිංචි වුණා. ඒ වෙලාවදී එල්.ටී.ටී. මූදුකොටි නායක අමුදන් කියලා මාත්‍යක එතුමාගේ අස්සමත් එක තියෙනවා. එයා බල කරලා මුස්ලිම් ජනතාවට කතෝලික ජනතාව දෙමළ කතෝලික ජනතාවට මාළු වලන්න ඔගොල්ලෝගේ කොටුපොලෙන් ඉඩමක් දෙන්න කියලා. ඒ වෙලාවදී ඒ ජනතාව කිව්වා මේකෙන් වටේම තියෙනවා කතෝලික ජනතාවගේ ගම්. ඒ ඔගොල්ලෝ ඒ ජනතාව ගිහිල්ලා ඒ ජනතාවගේ තොටුපොලට දෙන්න තුව අපේ ඒරියාවට එන්නේ කියලා. ඒ වෙලාවදී ඒගොල්ලෝ ආවුදු කණ්ඩායම් වශයෙන් හිටියා. ඒ නිසා බය කරලා මේ ජනතාවට කිව්වා తాවකාලිකව දෙන්න. පස්සේ යාලට හොඳ තැනක් අපි හොයලා දෙනවා කියලා. යාලගේ තැනකට යන්න පුළුවන් කියලා. ඒගොල්ලෝගේ ගම මූදුකොටිගේ තොටුපොලක් වශයෙන් පාවිච්චි කරා කියලා තමයි මේක මුස්ලිම් ගමට ගිහිල්ලා තල්ලු කරේ. එදා ඉඳලා පොරොන්දුනේ නෙක්ස්ට් ඉයර් අනිත් අවුරුදු යනවා කියලා නිලධාරි සමගත් සාකච්ඡා වුණා.
අර දෙමළ සන්ධානයේ මන්ත්‍රවරුත් මේ ගමට ගිහිල්ලා සාකච්ඡා කරලා තව අවුරුදු 10 දෙන්න කියලා මුස්ලිම් අයට ඉල්ලලා ඒ වගේ අවුරුදු 11ක් වගේ කාලයක් ඒගොල්ලෝ ඇදගෙන ආවා. ඒකේ පසුව ජූනි මාසයේදී පොරොන්දු වුණා ප්‍රාදේශීය ලේකම්තුමිය නිලධාරිවරු ජීයලත් එක්ක කතා කරනකොට දවස් 3න් අපි අපේ ගමට යනවා එහෙම නැත්නම් වෙන තැනකට යනවා කියලා. මේගොල්ලගේ ගම දැන් නිදාස් වෙලා තියෙනේ මේ කතෝලික වැඩතිව දෙමළ ජනතාවගේ ප්‍රදේශය දැන් යන්න පුළුවන්. භාගයක් පිරිසක් ජීවත් වෙනවා මේ ප්‍රදේශයෙන්. නමුත් මේ කොටසක් ඉන්නේ මෙතන තව තව ඉන්න නිසා මේ මුස්ලිම් අයට තමුන්ගේ දීවර කටයුතු කරන්න බැරි තත්ත්වයක් තිබුණා. තව ඉතුරු මුස්ලිම් කොටසත් ආෆ්ටර් මේ අපේ ජනාත මේ 2009 සාමයෙන් පසුව තමුන්ගේ ගමට ගිහිල්ලා. දැන් පවුල් 550ක් පදිංචි වෙනවා. ඒ ජනතාව සාමකාමිකව ඉල්ලලා මේ ජී හම්බෙලා ප්‍රාදේශීය මාධ්‍ය මේ දීවර අධ්‍යක්ෂතුමා හම්බෙලා නිතරම සාකච්ඡා කරලා යාලට පොරොන්දුනා මේ තුමනිදා යනවා කියලා ජූනි මාසේ. ඒකේ මොසෙ ගියේ නැති නිසා ඒගොල්ලෝ සති දෙකකට ඉස්සරහ තමුන් ගිහිල්ලා තමුන්ගේ විරෝධත්වය පෙන්නලා තියෙන්නේ. අර තොටුපළ හරි ඒ වෙලාවදී පොඩි පොඩි හානියක් වුණා කියලා මට තාරංජයක් ආවා. ඔබේ සම්බන්ධයක් නැද්ද මේ? මට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක ඒ පල්ලි දීවර සමිතිය ඔක්කොම එකතු වෙලා මේක මේගොල්ලෝ ගිහිල්ලා ඒක මම හිතන්නේ සාමාන්‍ය විදිහට ගිහිල්ලා ඉන්න වෙලාවදී පොඩි ආරවුලක් වෙලා තියෙනවා. දීවර සමිතියේ ඉන්දියක් දාලා තිනවා 114ක් අලාභයක් වුණා කියලා ප්‍රාදේශීය ලේකම්තුමිය දීවර අධ්‍යක්ෂතුමා ඒ වගේම දිසාපතිතුමා අසංගල මට ලියුම තියෙනවා මේකෙන් තියෙනවා කිසිම අලාභයක් වුණා නැහැ කියලා. ඒක බොරු චෝදනාවක් මේ මුස්ලිම් ජනතාවට විරුද්ධව මේ දීවර කතෝලික ජනතාව දෙමළ ජනතාව ගිහිල්ලා ඉන්දියක් දාලා මට ආරංචි මේකෙන් පස්සෙ සමහර ආගමික නායකරුත් එන්ටි දාන වෙලාවදී ගියාලු. ඉල්ලා කියලා දීලා තමයි එන්ටි දාලා තින්නේ. ඒකෙන් පස්සෙයි නියෝගයක් ආවා පල්ලි සභාපති, දීවර සභාපති, ගමේ ඉන්න ලොකු කට්ටිය ඇරස් කරන්න කියලා නියෝගයක් තියෙනවා කියලා කියපු නිසා තමයි තමුන්ගේ තමුන්ට සාධාරණයක් ඉටු කරන්න. එල්ටීටී ඒ කාලේ කරපු අසාධාරණ තාම අපේ ප්‍රදේශයට තාම හරියට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අපේ ගමට අපේ ජීවත් වෙන්න ඉඩ දෙන්න අපිට සාමාන්‍ය ඇති කරන්න කියලා ඉල්ලීම තමයි ඒ වෙලාවදී යාල කරලා තියෙන්නේ. ඇත්තටම මේ එදා තොටුපළට ගිය කට්ටියටයි මේ කට්ටියට මට කිසිම සම්බන්ධයක් නැහැ. මම මේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වශයෙන් මම හෙලිකොප්ටර් එකේ මම මේ ප්‍රදේශයට ගිහිල්ලා මේ ජනතාව මේ තත්ත්වේ බලන්ඩයි උදව් කරන්ඩයි අනාගතයේ ප්‍රශ්න එන්නේ නැතුව ඒකට උදව් කරන්නයි මං ගියේ. මම විතරක් නෙමෙයි තව මන්ත්‍රීතුමත් මමත් එක්කවා. ඇයි ඔබව ගාව ගන්නේ? ඇයි ඔබගේ නම මේකට දාලා තියන්නේ? ඔබ තර්ජනය කළා කියලා කියන්නේ මේ අය. 1990 වර්ෂයේදී මමත් අනාථ වෙච්ච එක්කෙනෙක්. මමත් අනාථ වෙලා අනාථ කඳවුර වල ජීවත් වෙච්ච එක්කෙනෙක්. ඒ අනාථ වෙච්ච ජනතාව ලක්ෂයක් LTT එළවනකොට කිසිම කාරණයක් නැහැ අපිට. මුස්ලිම් ජනතාව ජීවත් වෙන්න බෑ. තමුන් යන්න. දෙමළ ජනතාවත් රටේ සුළු ජාති කියලා කියන්නේ. ඒගොල්ලෝ සුළු ජාතින්ට අයිතිය ඕන කියලා යුද්ධයක් කරනකොට තමුන්ගේ සුළු ජාතිය තමයි මුස්ලිම් ජනතාව උතුරු පළාතේ ජීවත් වෙච්ච මුස්ලිම් ජනතාව. තමුන්ගේ සුළු ජාතිය හෙලවලා තමුන්ගේ ජීවිත වෙන අයිතියත් නැති කරලා තමුන්ට සුළු ජාතින්ට අපිට මේක ඕන අරක ඕන කියලා බලපෑමක් කරනවා නම් එහෙම යුද්ධ කරනවා නම් මොනවා සාධාරණයක් තියන්නේ. ඒ වගේ වෙච්ච ජනතාව මම മന്ത്രി වශයෙන් පත් වෙලා ජනතාව තමයි මාව മന്ത്രി වශයෙන් ආරම්භය පත් කරේ. පස්ස මට දෙමළ සිංහල ජනතාවත් මට අනිතනිත ඡන්දවල ඡන්ද දුන්නා. දැන් ඒ ජනතාවට පදිංචි කරන්නා ඒ ජනතාව තමුන්ගේ ගමට යන එකට ලොකු විරෝධත්වයක් තියෙනවා. ඒක අර දෙමළ රාජ්‍යයක් වගේ පීඨවණ්ඩයි අර ප්‍රභාකරන් හිතුවේ කවුරුත් සිංහල හා මුස්ලිම් කවුරුත් ජීවත් වෙන්නේ නැතුව තනි දෙමළ රාජ්‍යයක් වගේ ඒ වෙලාවෙදී උදව් කරපු නිලධාරී කණ්ඩායමක් ඉන්නවා තාම ඉන්නවා. ප්‍රභාකර නැති වුණාට LTT නැති වුණාට එහෙම නිලධාරිවරු රජයත් වැඩ කරන්න ඒ වගේම රජය සේවය කරන නිලධාරිවරු ඒ වගේම තව බුද්ධිමත් LTTට උදව් කරපු අය තාම ඉන්නවා. ඒ වගේම LTT සමග ඒ කාලයේදී LTT දියුණු කරවීම සඳහා සමහර ආගමික නායකවරු ඒකෙන් පිටිපස හිටියා. ඒ ඔක්කොම ඒ බලවේගය තාම තියෙනවා LTT නැති වුණාට. ඒ බලවේගය තමයි දැන් ජෙනීවාවේදී සිද්ධියක් අපිට මේ ඇමරිකාව ආණ්ඩුවට විරුද්ධව රිසොලුෂන් එකක් පාස් කරන වෙලාවදී ඒ බලවේගය අපිට පෙනුණා. මේ ලංකාවේ ඉඳලා ලියුම් මෙවලා මුළු රටටම එව්වා මේ රටට විරුද්ධව ඡන්ද දෙන්න කියලා. ඒ වගේ බලවේගයක් තාම තියෙනවා.
ඒ බලවේගය මේ මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට හරිම විරුද්ධයි. ඒගොල්ල විරුද්ධ කියන්නේ මේම නෙමේ එන්න එපා කියලා කියන නෑ. ඒ නිලධාරිවල දාලා ඒගොල්ලට එන මිනිසුට හරිම කරදර කරනවා කියන්නේ දැන් දෙමළ මිනිස්සු අර මෙනික් ෆාම් වලින්දලා ගිය ගමන් දුන්නා 25000 දුන්නා UNHCR කියලා ආයතන. මේ මුස්ලිම් මිනිස්සු ගියාම කිව්වා දෙන්න බෑ කියලා කිව්වා. ඒ ඔයගොල්ලෝ පරණ අනාථය ඔයගොල්ලට කොහොමද දෙන්නේ කියලා අද වෙනතුරු දීලා නැහැ. තව NGOsලා රාජ්‍ය නෝන සංවිධානය ඒගොල්ලොත් කියලා කියන්නේ UNHCR දුන්න නැත්නම් අපි කොහොමද දෙන්නේ ඔයාලට කියලා ඒගොල්ලොත් එන්නේ නැහැ. දැන් 22000ක් පවුල් දැන් මුස්ලිම් ජනතාව උතුරට ගිහිලා තමුන්ට රජය අනාථ වෙච්ච වෙලාවදී දුන්න ඩ්‍රයි රේෂන් වියලිසලාක ඔක්කොම මට එපා. අපිට එපා. අපි යන්න ඕනේ ගමට කියලා දැන් ගමට ගිහිලා පදිංචි වෙලා හරි කරදර වැඩි නිසා මේ නිලධාරිවරුගේ මේ වගේ LTT ඒ කාලේ උදව් කරපු බලවේගින් ප්‍රශ්න නිසා භාගයට වැඩි ප්‍රසක් ආපෝ වෙවිලා පුත්තලම් වගේ තැන්වලට. භාගයක් විතර කොටසක් ඉන්නේ. ඒ භාගයේත් අද හෙට එවලවන්න ඕන වැඩපිළිවෙලක් මේගොල්ලෝ කරන්නේ. ඒ කට්ටිය එහෙ ජීවත්වනයකට විරුද්ධව කටයුතු කරන කටයුත්තක්. මම ඒගොල්ල මම උදාහරණයට කියන්න කැමති මන්නාරම මේ අවුරුදු විස්සක් කාලය ඇතුළ ගම අලුත් ගම දෙමළ ගම 10ක් අලුතෙන් ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඒක සමහර ගම් එක මුස්ලිම් ගමක් තියෙනවා වැඩතිව පෙරියමඩුවල මෙද හදලා තියෙන ගම්මානයක් මුස්ලිම් ඒරියාවල ඉච්චලවක කියලා ගම්මානයක්. ඒ පවුල් 200ක් පදිංචි වෙලා ඉන්නේ. ඒ පවුල් මන්නාරම පවුල් නෙමෙයි. මුල්ලතිව් කිලිනොච්චේ යාපනය වල LTT වලින් මෙදිච්ච පවුල් ඉන්නවනේ. ඒකට කියන්නේ වීරෝධාර පවුල් කියලා. මහා විරු පවුල්. ඒ පවුල් 200ක් අරගෙන මුස්ලිම් ගමතලලා පදිංචි කරලා තියෙනවා. දැන් මේක රජයෙන්ද කරන්නේ නැත්නම් අරගෙන කණිමතේද කරන්නේ? නෑ නෑ LTT තමයි කරලා තියෙන්නේ. රජයේ නිලධාරවරු ඒ කාලේ උදව් කරලා තියෙනවා. යුද්ධයේ තිබිච්ච කාලේ ඉවරන් කරලා. LTT කරනකොට රජයේ නිලධාරවරු ඒවා එලි කරන්න නැතුව හොරෙන් උදව් කරලා තියෙනවා. දැන් ඔප්පු දීලා තියෙනවා. ගෙවල් හදලා රජයේ සල්ලි වලින් ගෙවල් හදලා දීලා තියෙනවා. දීලා මේගොල්ලෝ සන්තෝෂයෙන් ඉන්නවා. මේ මිනිස්සු ගිය ගමෙන් ඉඳතනක් නෑ. අවුරුදු 20කින් පස්සෙ ගියාම තබුන්ගේ ඉඩම ඔක්කොම කැලේ. දැන් කලේ සුද්ධ කරන්න සල්ලිත් නැහැ. UNHCR සල්ලි දෙන්නෙත් නැහැ. NGO කාර්යය උදව් කරන්නෙත් නැහැ. ඒ වගේ හරි දුකෙන් මේ ජනතාව ජීවත් වෙන්නේ. ඒ වගේ කලේ සුද්ධ කරලා තමුන්ට ජීවත් වෙන්න වැඩපුළුවලක් වැඩතතිය වල කරනකොට මන්නාරම බිෂප්තුමා ලියුම ලියනවා ජනාධිපති අධිකරු ජනාධිපතිතුමාට මේ මුස්ලිම් ජනතාව එවිල්ලා මන්නාර ඉඩම අල්ලනවා. ඔබතුමා වහාම නතර කරන්න කියලා. මුස්ලිම් එයිඩ් කියලා NGO එකක් ගිහිල්ලා ගෙවල් 32ක් හදලා දෙන්නෙන් කියලා ගිය ගමන් ඉඩම අයිතිය නැහැ. එනිසා ඉඩම අයිතිය දෙන්න පොටක් හදලා පර්චස් 40-40 වෙන් කරලා දෙනකොට ඒගොල්ලෝ හිටියේ ඉඩම් ඒක වෙන වෙන වැඩවලට පාවිච්චි කරපු නිසා අල්ලපු ඉඩමක් තිබුණා රජ ඉඩමක්. ඒ හැරිය පර්චස් 40 ගණන් දෙන්න ඒජේ යනකොට මමයි අපේ අනිත් මන්දරතුමාත් මුල්ගල් තියෙන යනකොට ෆාදර්ස්ලා අත උස්සගෙන දෙන්න එපා ඉඩම කියලා දෙමළ භාෂාවෙන් කෑ ගාගෙන හිටියා. ඒ වෙලාවද ඒ ගෙවල් 30ම ආපෝ අර මුස්ලිමේට් ආයතන අරගෙන ගිහිල්ලා දෙමළ ජනතාවට දුන්නා අනිත් තැන්වල. මේ ජනතාවට හම්බුන්නේ නැහැ. මේ මුස්ලිම් හා සිංහල ජනතාව එළවලා ධම්මට පසුව එකපාර ඔප්පු දීලා තියෙනවා ආණ්ඩුව කියන පළාත් සභාවෙන් ඔප්පු දීලා තියෙනවා ඒ ඉන්න ජීවිත දෙමළ සහෝදරවරුන්ට 80,000ක් දීලා තියෙනවා ඔප්පු පර්මිට්. තව පාරක් 40,000ක් දීලා තියෙනවා. 120,000ක් ඔප්පු දීලා තියෙනවා. අපේ මිනිසු අවුරුදු 20-22ක් මේ ඉන්නවා. ඒගොල්ලෝ හිටියේ රජ ඉඩම් වලටත් මෙයාලට ඔප්පු හම්බුන්නේ නැහැ. ඒ වගේ දේවල් වෙනවා එහෙ. ඒක ඒගොල්ලෝ මේ කරනවා කියලා කියන්නේ නැත් නේ. මේ පත්‍ර වලට මාධ්‍ය වලට එන්නේ නැත් නේ. මේ ජනතාවට මාධ්‍යත් නැහැ. අර LTT ඒ කාලේ බැක් කරපු මාධ්‍ය ඔක්කොම තාම ඒ විදිහටයි මේ මුස්ලිම් ජනතාවගේ පදිංචි වීමට විරුද්ධව කටයුතු කරනවා. දැන් ඔබ රජයේ ඇමතිවරයෙක් විදිහට රජය සමග සාකච්ඡා කළේ නැද්ද ඔබ කියන මේ කාරණාව පිළිබඳව? මම අතිකරු ජනාධිපතිතුමාට මම කියලා තියෙනවා. ගරු බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ගොඩාක් මහන්සි වෙලා දෙමළ ජනතාව පදිංචි කරන්නත් ඒ වගේම මුස්ලිම් ජනතාව මෙවලගේ ભેදෙන් තොරව එතුමා නැගෙනහිර පළාත සංවර්ධනයේ පදිංචි කිරීම වලට වැඩ කරනවා. එතුමාටත් මම කිව්වා LLRC රෙකමෙන්ඩේෂන් එකෙන් මෙහෙම කියලා තියෙනවා මුස්ලිම් ජනතාවට මුස්ලිම් ජනතාව පදිංචි කරන්න ඕනේ ඒකට විශේෂ වැඩපිළිවෙලක් යොදවන්න ඕන කියලා LLRC එකෙන් කියලා තියෙනවා. ඒක ගැන එතුමා කියවලා නිලධාරියටත් කිව්වා මේකට වැඩපිළිවෙලක් කරන්න කියලා. හොඳයි. නැවත වතාවක් ප්‍රශ්නේ අපි පෙර කතා කරපු එකට යන් තව මේ දිවයින පුවත්පතේ තිබිච්ච වාර්තාවක් මම කියවන්නම් ඔබට. පෙළපාලියට හා විරෝධතාවයට සම්බන්ධ වූ කීප දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇතත් අධිකරණයට ගල්මුල් ගැසූ ප්‍රධාන සැකකරුට දේශපාලන රැකවරණ ලැබී ඇති බැවින්
පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින බවද නීතිඥවරු පැවසූ. දැන් ඔබව සම්බන්ධ වෙන්නේ මෙතනදි දැන් ඒගොල්ලන් ඉල්ලනවා ගල් ගහපු එක්කෙනාම දෙන්න කියලා. හැබැයි ඒගොල්ලන් කියනවා දේශපාලන රැකවරණයක් ලැබෙනවා කියලා. එහෙමනම් ලැබෙන්න ඕනේ ඔබගේ. ඔබ එහෙම රැකවරණේ දීලා තිනවද? මෙහෙම ගල් ගහපු එක්කෙනා ආරක්ෂා කරගෙන ඉන්නවද? නැත්නම් ඔබ ඉදිරිපත් වෙලා ඔහු උසාවියට නැත්නම් පොලිසියට බාර දෙන්න කටයුතු කරනවද මට කියන්න. උමනාවට ගල් ගහන්න ඕන නම් පෑය දෙකක් ආහාරශය පංශයක් ජනතාව කොච්චර ගල් ගන්න තිබුණා. පේ දෙකක් කාලයේදී සාමකාමීව විරෝධත්වයේ කරනකොට එහෙම දෙයක් කරුව නැහැ. ඒගොල්ලෝ එහෙම කරන්න ඕන කියලා ආවත් නැහැ. ඒගොල්ලෝ මට කිව්වා, මම ඇහුවා, "ඒ ඔයගොල්ලෝ මේ වගේ අසාධාරණ වැඩ කරේ" කියලා. ඒගොල්ලෝ කිව්වා කිසිම වෙලාවදී අපි හිතුව නැහැ. ඒ වගේ අපි දන්නවා ගරු කරනවා අපි උසාවියේ. උසාවියට ගල් ගහන්නත් එහෙම නැත්නම් හානි ඇති කරනත් අපි හිතුවත් නැහැ, කරන්න හිටියත් නැහැ, අපි කෙරුවත් නැහැ. මේ වගේ කලබලයක් වෙනකොට එක එක නේ අරපත දුවනවා ගල් ගන්න ඒ වගේ වෙලාවදී කණ්ණාඩි පහක් වගේ කැඩිලා තියෙනවා කියලා. ඒකත් ඒ උසාවිය තාම ආරම්භ වෙලා නැති උසාවිය. හයිකෝට් එක හදලා තියෙනවා අලුත් ගොඩනැගිල්ලක්. ඒක වෙනපත්ත තියෙන්නේ. මේ උසාවිය තියෙන අනිත් පත්තෙන් තමයි වෙලා තියෙන්නේ. දැන් ඒකෙන් පස්සෙ මේ කට්ටිය මට කිව්වා, මම එහුවා ඒකට සිටිය මිනිස්සුගෙන් පල්ලි සභාපතිගෙන් කතා කරා, ධීවර සමිති සභාපතිගෙන් කතා කරා, ඒ වගේම ඉන්න මෞලිතුමාල්ලගේ මන්නාරම සංගමට කතා කරා. ඒගොල්ලෝ කිව්වා උසාවියේ අපි අගෞරව කරන්න අපි කරුව නැහැ, උසාවිය ගරු කරනවා අපි. උසාවියේ ඉස්සර අපි දැන් නීතිංජවරුත් උසාවිය ඉස්සර පිකටින් කරනවානේ. නීතිංජවරුත් ඊයත් කරා පෙරේදත් කරා. දැන් ඔබතුමා කිව්වා 27 වෙනකම් කරනවා කියලා. එහෙම කරන්න පුළුවන් නම් නීතිංජවරුන්ටත් මේ එල්ටීඩීකින් අවුරුදු 20ක් 21ක් දුක් වෙච්ච ජනතාව මොකද්ද කාරණේ? මේ ජනතාව මේ රට දෙකට බෙදෙන්නේ නැතුව ඉන්න ඕන කියලා බෙදන්න ඕන කියලා කිව්වනම් එල්ටීටි එලවන්නේ නැහනේ. මේ රටේ ආරක්ෂා කරන්න ඕන නිසා, රට එකතු එක රටක් විසින් ඉන්න ඕන නිසා මේ කටයුතු කරපු මුස්ලිම් ජනතාවට අවුරුදු 20ක් දුක් වුණා ඒගොල්ලෝ එල්ටීටි නිසා. ඒ වේග ජනතාව තමුන්ට වෙච්ච අසාධාරණක සාධාන කිටු කරන කියලා එවිල්ලා පිකටින් කරපු එක වැරදි කියලා කියනවා නම් ගල්පාරක් ගන්න එක මම හරි කියලා කියන්නේ, ඒක වැරදි, මම කන්ඩම් කරනවා. ඒක කවුද කරා කියලා ඒකට දඩුවමක් දෙන්න ඕන කියලා මම මේ වෙලාවදී මම කියනවා, ඉල්ලීමක් කරනවා ඒක. ඒ වගේ සියලුම හාස්‍යම දැන් අතරගොන්ට ගන්න කියලා මට ආරංචි පොලිස්ට කරදර කරනවාලු. ඒකයි මේ නෙලදාරුවට ඕනේ, මේ සමහර අයට ඕන වෙලා තියෙන්නේ ආණ්ඩුවයි පොලිසියයි මේ තෙක්ක මේ මුස්ලිම් ජනතාව හැප්පෙලා ආපෝ මේ මුස්ලිම් ජනතාව එලවන්න ඕන. ඒක ඒකෙන් පිටිපස්සෙ තියන්නේ. අනිතක මම කවුරුත් සැකකරු මංගව නැහැ. දැනටම 11 දෙනෙක් ඇරස් කරලා තියෙනවා. තව දෙන්නෙක් තුවාල වෙලා හොස්පිටල්ෙක හිටියලු. ඒ දෙන්නවත් මට ආරංචි පොලිසියට කිව්වලු කෝල් කරලා එකන් ඇවිල්ලා මේ රිමාන්ඩ් කරන්න ඕන එකන් එන්න කියලා. ඊට පස්සේ එකන් ගිහිල්ලා දැන් ඒගොල්ලෝත් රිමාන්ඩ් කරලා තියෙනවා. අනිතක සැකකරු කවුරුත් මම මංගවත් නැහැ. මම මේ වෙලාව සිද්ධියදී අතන හිටියෙත් නැහැ. මම සමහර පත්තරවල මං දැක්කා මමම ගිහිල්ලා නායකත්වයක් දුන්නා කියලා මේක මම ලෑස්ති කරා කියලා. මං ගාව ලියුම තියෙනවා මෞලිතුමාල්ලගේ සංගමයේ ක්ලියර්ලි කියනවා. අපි මේක එකතුවලා එකතුවලා සියලු දෙනාම අපි මේ අපිට සාධාරණයක් වෙන්න ඕන කියලා මේක කරේ. ඒකට අපිට උදව් කරන්න එමෙතුමා හවස 3:00 අපි කෝල් කරලා එමෙතුමාට එන්න කියලා කිව්වට පස්සෙ එමෙතුමා හෙලිකොප්ටරකින් ආවේ කියලා ඒගොල්ලෝ සියලු දෙනාම කියලා තියෙනවා. පොලිසියෙන් දන්නවා. තල්ලාඩි ආමි කේමකින් දන්නවා. මං ගියේ හෙලිකොප්ටර් එකෙන් ගන්න පුළුවන් ජනාධිපති ලේකම් කාර්යාලේ හවස 2 වෙනකම් මම හිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය. එතකම පොලිසිය කියන මං හිතන්නේ තාක්ෂණික පරීක්ෂණකින් පසුව දුරකථන නැවත දුන්නද කියලා ඒ පිළිබඳව සොයා බලලා අත්අඩංගුවට ගන්න අවශ්‍ය නම් අත්අඩංගුවට ගන්නවා කියලා. කොහොම හරි කාලය ගෙවියන් නිසා මම අවසාන වශයෙන් අහන්න හදන්නේ ඔබතුමාගේ. දැන් එක පැත්තකින් නීතිඥවරු අධිකරණ ශේෂ්ත්‍රයේ අය උද්ඝෝෂණයක් කරනවා. වර්ජනෙත් ඉන්නවා. එහෙම මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම ඔබගේ නම ගෑවිලා තියෙන දුරකථන නැවතුමක් සම්බන්ධයෙන් ඔබ කියන විදිහට ඔබතුමාගේ අදහසට අනුව මුස්ලිම් ජනතාවට මන්නාරම් ප්‍රදේශයේදී අසාධාරණයකුත් සිද්ධ වෙනවා. දැන් මේක විසඳ ගන්න ඕනේ. මෙහෙම ප්‍රශ්න තියෙන්න බෑ. සහ අධිකරණීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අභියෝග කරන්න පුරවැසියන් විදිහට ගියොත් ප්‍රශ්නයක් වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් සාධාරණව කටයුතු කරන්න ඕනේ එක නැවත වතාවක් අර්ථ නිරූපණය කරද්දී. කොහොමද මේක විසඳ ගන්නේ? මොන වගේ විසඳුමක්ද තියෙන සාකච්ඡා මේ විසඳුමක් මේ වගේ දෙයකට ගිහිලා තියෙනවද? මම බාර් ඇසෝෂියේෂන් එකට මම ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් ඉටු කරන්න. සාධාරණ පරීක්ෂණයක් ඉටු කරලා ඒකෙන් එළිවෙනවා මම වරදිකාරයෙක් නම් මට දඩුවමක් දෙන්න. එහෙම නැත්නම් කවුද වරදිකාරයෙක් කියලා මේකෙන් හොයන්න. ඇත්තටම මම දන්නේ නැහැ. මම නීතිවරයෙක් නෙමෙයි. මජිස්ත්‍රේතුමාට නිල ඇඳුම් තෙක්ක එළියට ඇවිල්ලා නියෝගයක් දෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. එහෙම පුළුවන්ද? මට ජනතාව කියන්නේ
පල්ලි කට්ටිය කියන්නේ එතුමා ඇවිල්ලා ඒ නියෝගයක් දුන්නට පසුවයි කලබලයක් ඇති වුණේ කියලා. ඒක හරිද වැරදිද කියලා සොයන්න ඕන. එම වුණාද නැද්ද කියලා පොලිසියෙන් වාර්තාව ගන්න ඕන. ඒ ඔක්කොම බලලා ඒකෙන් පසුව ඕන කටයුතුවක් කරන්න. ම සමාජ වෙනුවෙන් රට වෙනුවෙන් මරණ දඩුවමක් දුන්නොත් ඕකත් පිළිගන්න මම ඒකට යන්නත් මම කැමැති. මම හරි මේ දැන් සාමයක් ඇති වෙලා තියෙන එකට මමත් මගේ සහයෝගය දීලා තියෙනවා රජයේ රටේ පුද්ගලයා අවශ්‍යයි. ඒ වගේම මගේ අවතරණ මුස්ලිම් ජනතාව පදිංචි කරවීම වැඩපිළිවෙලකට දැන් LTTT එක උදව් කරපු පිරිසක් තමයි මට දැන් මාව සයිලන්ස් කරොත් මාව මේකෙන් නැති කරොත් මේ මුස්ලිම් ජනතාව එහෙ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් වෙනවා. ඔක්කොම එලවන්න පුළුවන් හීසියෙක් එලවන්න ඕනේ ඒගොල්ලෝම එනවා. ඒ නිසා තමයි මේක කරන්නේ. ඒ නිසා මම ඉල්ලන්නේ මේක සාධාරණ පරීක්ෂණයක් කරන්න. මං කියනවා ඒක පරීක්ෂණය කරලා මම වැරදිකාරය කියලා ඔප්පුනා නම් මට ඕන දඩුවමක් දෙන්න මම ඒවා පිළිගන්න මම කැමැති. මම උසාවියට ගරු කරන පුත්කලේ. මන්නාරම් සිද්ධියට අදාළව ප්‍රධාන චෝදනාව එල්ල වෙන්නේ රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමාට. ඉතින් එතුමාව අපි මේ ස්ථානයට ආරාධනය කරේ එතුමාගේ ස්ථාවරය මේ සම්බන්ධයෙන් ලබා ගන්නට. ඉතින් එතුමා තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළා. මේට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වවලට තමන්ගේ අදහස් ස්ථාවරය ප්‍රකාශ කරන්නට තියෙනවා නම් අපව අමතන්නට පුළුවන්, අපිට කතා කරන්න පුළුවන්, අපිට ඊමේල් කරන්නට පුළුවන් මේ කාරණාව සම්බන්ධව. ඉතින් අපි හැමෝටම ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්නට සූදානම් ත්‍රිමාණ වැඩසටහන තුළ තමන්ගේ අදහස ඉදිරිපත් කරන්නට. එසේනම් සමුගෙන යනවා, හමුවෙමු ලබන සතියේ.